සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, අපි නැවතත් ආරම්භ කරමු. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය කියන ඒ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ කුමක්ද කියන ඒ කරුණු පිළිබඳව දැන අවබෝධ කර ගැනීමට. මා මුලින්ම මතක් කරා, මේ සද්ධර්ම පුණ්ඩරීක කියන සූත්‍රය මුලින්ම හම් වෙන්නේ මහායාන සූත්‍රයක් හැටියට. එම මුල් මහායාන සූත්‍රය කිහිප දෙනෙක විසින් වරින් වර රචනා කරන ලද එකක්. ඒ අනුව නාගර්ජුන පඬිවරයා එමෙන්ම ධර්මරාක්ෂ කියන පරිවර්තකයාදී පිරිස් විසින් එම පරිවර්තනයට දායක වෙච්ච ආකාරයක් අපට පෙන්වලා තියෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන අනේ මහායාන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය තුලින් මුල් බුදු සමය ප්‍රතික්ෂේප කිරීමක් පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ මහායානය අටවන ලද්දේ මුල් බුදු සමය ප්‍රතික්ෂේප කර ඒ බමුණන් විසින් පිළිගත් වෙනත් සම්ප්‍රදායන් ආදේශ කිරීමට බව ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. එතනදී මුල් බුදු සමය ප්‍රතික්ෂේප කිරීම පමණක් නොවේ, මුල් බුදු සමයේන බුද්ධත්වය පවා මහායානය තුළින් ප්‍රතික්ෂේප කිරීමක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම මහායානය තුළින් මේ ආකාරයෙන් බුද්ධත්වය ප්‍රතික්ෂේප කරන්නේ බුදුන් වහන්සේම දේශනා කරන ආකාරයක් දක්වනවා. තමන් වහන්සේ විසින් මෙතෙක් ප්‍රකාශ කරේ අසත්‍යයක් නියම සත්‍යය නම් සියලුම දෙනා බුද්ධත්වයට පත් විය යුතුය යන්න. අනේ ප්‍රකාශය කිරීම තුළින් බුද්ධත්වයට පවා අභියෝගයක් එල්ල වෙනවා. විශේෂයෙන්ම ඒ මහායානිකයන්ගේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ පැහැදිලිව දැක්වෙන කරුණක් තමයි රහතන් වහන්සේලා පවා සංසාරගත වෙලා දීර්ඝ කාලයක් ගත වෙලා බුද්ධත්වයට පත් වෙලා සංසාරයේ කෙලවර කරන බව. ඒ අනේ තර්කය තුළින් බුද්ධත්වය අවලංගු වෙනවා. මන්ද බුද්ධත්වයෙන් කෙරෙන්නේ අනන්ත සංසාරයේ ඒ ගත කරන ජීවිත සංසාරයෙන් මුදවා ගැනීම. එහෙම සංසාරයෙන් මුදවා ගැනීමට හැකියාවක් නැත්නම් තවදුරටත් බුද්ධත්වයේ ඵල ප්‍රයෝජන නැහැ. ඒ නිසා මහායාන තුළින් මුල් බුදු සමය බුද්ධත්වයට යන සියල්ලම් ප්‍රතික්ෂේප කරනවා. දැන් අද බැලුවම අද තේරවාදීන්ගේ දෙගුණයක් ඉන්නවා මහායානක. මෙන්න මේ මහායානයේ ප්‍රසාරණී වීමක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම මේ ලංකාව වගේ දුප්පත් රටවලට ඇවිල්ලා මහායානිකයන් බෞද්ධයන් ඉතාම පහසුවෙන් ආකර්ෂණය කරවා ගන්නවා. අන්න ඒ ආකර්ෂණය කරවා ගැනීම 2011-2012 වර්ෂයේදී ඉතාම සූක්ෂ්ම විදියට සලසුම් සහගත විදියට සිද්ධ කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම එම කටයුතු ආරම්භ කරන ලද්දේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් කිහිප දෙනෙක්. අන්න ඒ කිහිප දෙනා කතිකා කළා, තීරණය කරා ලංකාව මහායාන රටක් බවට පරිවර්තනය කළ යුතුයි කියලා. අන්න ඒ පරිවර්තනය කළ යුතුයි කියන ඒ චේතනාවෙන් යුක්තව මෙම පුද්ගලයන් සැලසුම් කරා 2012 වර්ෂයේ වෙසක් පොහෝ දින අති විශාල දැවැන්ත සද්ධර්ම පුණ්ඩරීක සූත්‍ර පොත් ප්‍රමාණයක් මුද්‍රණය කළා. රටටම බෙදාහරින රාජරාජ මහා මාත්‍යා ආදීන්ටත් මේවා දීලා, ත්‍රෛනිකායක සංග්‍රහණයටත් දීලා විශේෂ උත්සවයක් පවත්වලා ඒ උත්සවය තුළින් තේරවාදයේ දොස් කියනු. මේ දොස් කීම තුළින් තේරවාදය එපා කළා. මහායානයට විශාල පිරිසක් බඳවගෙන ලංකාවේ ඒ තේරවාදී බලය සම්පූර්ණයෙන් නැති කරන්න උත්සාහයක් තිබුණා. අනේ උත්සාහයේ අතරතුර තමයි අපි මේ නියම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සොයාගන්නේ. අතර මේ නියම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය කිව්වට එහි සාරාංශයක් පමණයි අප දන්නේ. අනේ සාරාංශය තුළින් අපි පෙන්වලා දෙනවා මොකද්ද බමුණන් විසින් ඒ දේශනා කරන ලද සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සම්පූර්ණ අසත්‍යයක්. නමුත් ඒ සූත්‍ර දේශනාව තියෙන ලෝක ධාතු ඒ ආකාරයෙන් පවතිනවා. එහි එන චරිත පවා සමහර චරිත සජීවී චරිත කියලා. ඒ සජීවී චරිත ලවා කොහොමද මේ අසත්‍යයක් කියවන්නේ කියන එක තමයි ඊළඟට අපි හඳුන්වා දෙන්නේ. එතනදී මෙන්න මේ ආකාර සිද්ධීමක් වෙන්නේ. ඔන්න ඔය කියන සැබෑ සද්ධර්ම පුණ්ඩරීකය නොයසේනම් නෙළුම් දණ්ඩක් වතුරෙන් ඉහටට එසවිලා එහි නෙළුම් මලක් පිපෙන ආකාරයෙන්ම යම්කිසි පුද්ගලයෙක් මාර්ගඵල සංඛ්‍යාත නිවනට පාරමිතා බලයෙන් පැමිණෙනවා කියන ඒ කරුණ බුදුන් වහන්සේ දේවි ප්‍රජාවට සත්වෙනි වස් කාලයේදී දේශනා කරනවා. මෙන්න මේ දේශනාව අහගෙන ඉන්නවා වසවර්ති මාර පිරිසට අයත් පාපී මාරයෝ. අනේ පාපී මාරයන් මේ දේශනාව අහගලා ඉඳලා කල්පනා කරනවා මේක
අපි වෙනස් කල්ලා විකෘති කල්ලා මහජනතාවට ලබා දුන්නොත් ඉතා පහසුවෙන් අපිට ඉදිරි අනාගතයේදී බුදු දහමේ නැගිටීම සම්පූර්ණයෙන්ම නැති කල්ලා ඒ බුදු දහම සම්පූර්ණයෙන්ම අවසන් කරන්න පුළුවන් කියලා. අන්න ඒ ආකාරයෙන් තමයි මහායානය නිර්මාණය කළා. මහායානය අදහස් මිනිසුන්ගේ හිසට ලබා දෙන්නේ. අන්නේ ලබා දීම තුළින් තමයි මහායානය ඇති වෙලා සීඝ්‍ර ව්‍යාප්තියක් ලබන්නේ. නමුත් අත්ත වශයෙන්ම බුදුන් වහන්සේ ඉතාම පැහැදිලිව සූත්‍ර පිටකයේ තුම්බලක හොයිට වැඩි ප්‍රමාණයක තියෙනවා පිටසක්වල බෞද්ධයන් ගැන. දැන් විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ පැහැදිලිව දක්වනවා විජය ත්‍රිලෝක විජය සක්විති රජුරුන්ගේ රජුගේ කතා ප්‍රොත්තිදී පිටසක්වල බුදුරුන් සිටිනවා. පිටසක්වල බුදුරුන් වන්දනාමාන කිරීමෙන් බොහෝ පින් අත්වනවා කියන කාරණා. ඒ අනුව මා කලින් විස්තර කරපු හැටියටම බුදුන් වහන්සේ දිවි ලෝකෙට දෙවියන්ට ගිහිල්ලා මුලින්ම කවදාකවත් අභිධර්ම කිව්වේ නැහැ. ඒක බොරු කතාවක්. මොකද කවුරු හරි ධර්මයේ දන්නේ නැති කෙනෙකුට අභිධර්මෙන් කියන්න පටන් ගන්න නැහැ. අභිධර්ම පිටකේ තියෙන ඒ ප්‍රකරණ හතෙන් එකක් හරි කියන්න පටන් ගත්තොත් නොදන්න කෙනෙකුට ඒ පුද්ගලය ලොකු අමාරුවක් වෙනවා. ඒ නිසා ප්‍රධාන කොටම තමන් වහන්සේ විසින් දේශනා කරන ලද ආර්ය සත්‍යයන් ආදී ධර්මයේ දේශනා කිරීමක් කරේ. අන්න ඒක තමයි අපි මේ කියන්නේ සද්ධර්ම කුණ්ඩලීක සූත්‍රය කියලා කියන්නේ බුදු දහමේ සම්පූර්ණ විස්තරයක් දිගහැරීම. අන්නේ සම්පූර්ණ විස්තරය දිගහැරීමේ තුලදී දෙවියන්ට ප්‍රශ්න ඇති වෙනවා, මේ ධර්ම කොටාසියෙන් දන්න වෙනත් පුද්ගලයන් මේ විශ්වයේ ඉන්නවාද කියලා. අන්නේ අවස්ථාවේදී බුදුන් වහන්සේ දේශනා කරනවා ඔව් විශ්වයේ වෙනත් තැන්වල මනුෂ්‍ය ලෝක තියෙනවා. ඒ මනුෂ්‍ය ලෝකවල යම්කිසි කෙනෙක් උත්පත්ති ලැබුවොත් බුද්ධත්වය ලැබීමකින් හෝ එහෙම නැත්නම් ඒ ත්‍රිවිධ ඥාණයෙන් තමයි සංසාර දුකෙන් අත්මිදින පුළුවන් කියලා. අන්නේ විස්තරය අනේ විස්තරයේ දෙවිවරුන් සාවධානව අසා සිටිනෝ. ඒ අසා සිටීමත් සමගම එක්තරා දෙවියෙක් අහනවා මෙම ධර්මයේ ඔබ වහන්සේ මිනිසුන්ට දේශනා කරන්නේද? එතෙන්දී බුදුන් වහන්සේ කියනවා මෙන්න මෙහෙමයි, මේක මම දැන් ගිහිල්ලා මිනිසුන්ට දේශනා කරොත් ලොකු ප්‍රශ්නයක් එනවා. මිනිස්සු මේ අන්‍ය සක්වලින් තියෙන බෞද්ධ ජනවාස දකින්න කැමැතිව සමත භාවනාව පමණක් වැඩිම සිද්ධ කරනවා. එය මේ වගේ කෙටි අවශ්‍ය තියෙන කාලයකදී ලොකු හානියක්. අනේ හානියක් වෙන නිසා මම අවුරුදු 2500කට පස්සේ ශාසනය සම්පූර්ණයෙන්ම විකෘති වුණාට පස්සේ ශාසනය නිරවුල් කරන කාලයේදී මේ දැනගන්නට සලස්වනවා කියලා. අන්න ඒ අනුව තමයි මේ අවුරුදු 2554ක් ගිහිල්ලා තමයි මේ සූත්‍රය අපිට ලැබෙන්නේ. ඒ සූත්‍රයේ සාරාංශය අපිට ලැබෙන්නේ. අනේ 2554ක් ගිහිල්ලා අපි මේ ඉතාම අමාරුවෙන් ලබා ගත්ත ධර්ම කරුණු තමයි අපි මේ විස්තර කරන්නේ. දැන් එතනදී විස්තර කිරීමේදී එක්තරා විශේෂිත දෙයක් වෙනවා. බුදුන් වහන්සේ කියනවා තමන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, ඒ තමන් වහන්සේගේ ජීවමාන කාලේ ශ්‍රාවකයෙක් වසර 2500කට පසුව මනුෂ්‍ය ලෝකයේ උත්පත්ති ලැබලා මේ රහස් යම් කිසිකමකින් ඔහු එළිදරව් කරගන්නවා. අන්නේ එළිදරව් කළා කියන කාලෙදී මිනිස්සු ඉස්සරහම කරන්නේ මේකට අපහාස කරනවා. අන්නේ අපහාස කරන පිරිස් අපාගත වෙලා ඔවුන්ගේ දිව කැපීමේ දඬුවමට ලක් වෙනවා කියලා. අන්නේ අවස්ථාවේදී මේ දිව්‍ය විමානේ චාතුරු මහ රාජිකය ඊට පස්සේ තාවතින්සේ තමයි මෙන්න මේ දිව්‍ය විමානේ තියෙන්නේ. තාවතින්සේ බණ අහමින් හිටිය විසමුනි රජුන්ට ලොකු වේදනාවක් දැනුණා. විසමුනි රජු වහාම නැගිටලා කියනවා එහෙමනම් ධර්මයට අපහාස කළ කවුරු හරි මාගාවට එනවනම් මම ඉස්සෙල්ලාම කරන්නේ ඔහුගේ දිව කපන එක. අන්නේ දිව කැපුවම විශේෂයක් තියෙනවා. මොකද අපායට නිරයට ගියාම යම්කිසි සත්වේ මෙම සත්වයාගෙන් ප්‍රශ්න පහක් අහනවා විනිශ්චාසනයේදී. ඒ ප්‍රශ්න පහට උත්තර දෙන්න හම්බ වෙන්නේ දිව කැපුවොත්. අන්න ඒ නිසා තමයි මේ දිව කැපීමේ කතාව උතන්ට ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේ මනුෂ්‍ය ලෝකෙට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ලැබුණේ කොහොමද කියලා. මේක ඉතාම විශේෂ සිද්ධියක්. ප්‍රධාන වශයෙන්ම මේ මනුෂ්‍ය ලෝකයට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ගෙන එන්නේ මංශී කියන බෝධිසත්වයෝ. මංජුසී කියන බෝධිසත්වයෝ ඔය කියන 2554 වෙනි ඒ නැත්තම් 53 වෙනි වගේ වර්ෂයේදී පැමිණිලා මෙන්න මේ ආකාර විස්තරයක් දේශනා කරනවා. සද්ධර්ම පුණ්ඩරීකේ සාරාංශයක්. මේ සාරාංශය තවදුරටත් විස්තර කිරීම බාර වෙනවා වජ්‍ර යෝගිනී කියන ඒ උපාසිකාවට. නැවත මෙයා කර තවත් බෝධිසත්වරුන් ඇවිල්ලා මේ දේශනාව තවදුරටත් හරවත් කරනවා, රසවත් කරනවා. අන්න ඒක තමයි අපි දැනට මේ සද්ධර්ම පුණ්ඩරීක වශයෙන්
ජනතාවට ලබා දෙන්නේ. දැන් ප්‍රධාන කොටම අපි දැනගන්න ඕන විශ්වයේ බෞද්ධ ජනාවාස. බෞද්ධ ජනාවාස ගත්තම අපි මෙන්න මේ ආකාරයෙන් අපි විශ්වයේ බෞද්ධ ජනාවාස ගණන් කරන්නේ ප්‍රධාන කොටම මේ පෘථිවියේ සිට තියෙන දුර අනුව. ඒ අනුව පෘථිවියට ළඟින් තියෙන්නේ අභිරති, එහෙම නැත්නම් සාග කියන ලෝකය. අභිරති කියන ලෝකය ගැන ටිබෙට් පොත්වල ඉතාම පැහැදිලිව දැක්වෙනවා. සාග කියන ලෝකය සම්පත් බහුල ලෝකයක්. නමුත් එහි තඹ කියන ලෝහය තමයි බහුලව තියෙන්නේ. ඒ නිසා එම ඒ ලෝකයේ විසින සත්‍යයන්ගේ ප්‍රධාන කොටම රුධිරය නිල්පැහැය ගන්නවා. විශේෂයෙන්ම ඔවුන් ඉතාම දියුණු සත්‍යයන්. අපි දකිනු ඇති පියාමන පිරිස කියලා තියෙන මෙන්න මේ පියාමන පිරිස වලින් ප්‍රධාන කොටම එන්නේ සාග ලෝකයේ විසින ඒ වහල් ජීවි කොට්ටාසයක්. ඒ වගේම සාග ලෝකයේ ඉන්න ප්‍රධාන ජීවි කොට්ටාසය බලවත් ජීවි කොට්ටාසය තමයි බෞද්ධයෝ. අන්නේ බෞද්ධයන්ගේ ප්‍රධානියා තමයි කත්‍රික කියන රජතුමා. ඒ කත්‍රික කියන රජතුමාගේ අකමැහිසිය තමයි වජ්‍ර යෝගිනිය කියලා කියන්නේ. මේ වජ්‍ර යෝගිනිය කියන නාමය ඉතාම ඈත අතීතයේ සිට එන නාමයක්. මොකද හේතුව මේ වජ්‍ර යෝගිනිය තමයි මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයක් බවට පත් කරන්න සෑහෙන වෙහෙසක් ගන්නෙ. අන්නේ වජ්‍ර යෝගිනිය නැවතත් 2553-54 ආදී වර්ෂවල මේ පෘථිවියට පැමිණෙනවා. මෙන්න මේ ආගමික කලකෝලහලයේ සංසිඳවල තනි බුද්ධාගමක් සෑදීමේ අරමුණ ඇතුව. ඒ අනුව මුන් එකිනෙකා පෙන්වා දෙනවා මහායානයේ වැරදි, මුල් බුදුදහම නිවැරදි කියලා. අන්නේ මුල් බුදුදහම අදහන්න කියන පණිවිඩය තමයි මේලා පැහැදිලිව අප වෙත ලබා දෙන්නේ. දැන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දෙවෙනිය. දැන් අප කිව්ව දෙවෙනි සක්වල, එහෙම නැත්නම් පෘථිවියේ සිට ආසන්නතම සක්වල වශයෙන් සඳහන් වෙන්නේ සාග ලෝකය. සාග ලෝකයට එහා තියෙන තව විමලා කියන ලෝක ධාතුව. ඒ විමලා කියන ලෝක ධාතුවේ සිටින සත්වයෝ මනුෂ්‍ය රූපින් නෙවෙයි. ඒ කියන්නේ මනුෂ්‍යයන් වුණාට මොවුන් ඉතාම විරූපී ශරීර තියෙන සත්වයෝ. අන්නේ ඔවුන් අතර නායකයෙක් තමයි වජ්‍ර සත්ව කියන්නේ. වජ්‍ර සත්ව ඉතාම බලගත් පුද්ගලයෙක්, ඒ වගේම බෞද්ධ නායකයෙක්. ඒ වගේම තමන්ට පිහිට ආරක්ෂා වෙනුවෙන් කැඳවා ගැනීමේ හැකියාවක් තියෙන ඉතාම පහසුවෙන්. අනේ වජසත කියන බෞද්ධ නායකයා අති විශාල ධර්ම කොටාසයක් අප වෙත පැමිණලා හෙළිදරව් කළ තියෙනවා. අපි ඉදිරි අනාගතයේදී එහෙම ධර්ම කොටාස විටින් විට ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම දැන් මෙහිම බලාගෙන යනකොට තවත් සක්වල බර ගණනක් ඉතාම දීර්ඝ ප්‍රමාණයක් තියෙනවා. මනුෂ්‍යය සිටිනවා, නමුත් බුද්ධාගම නැහැ. නමුත් 15 වෙනි සක්වල 15 වෙනි ලෝක ධාතුව සුඛාවතියේ. ඒ සුඛාවතියේ බෞද්ධ ජනාවාසයක් තියෙන්නේ. ඒ බෞද්ධයන් අතර ප්‍රධානියා තමයි අමිතාභය බුදුන් වහන්සේ. දැන් මේ අමිතාභය බුදුන් වහන්සේ සහ සමන්ත භද්‍ර මුනිවරයා තමයි විශ්ව බෞද්ධ ප්‍රජාවේ නායකයෝ දෙන්නා. මෙන්න මේ විශ්ව බෞද්ධ ප්‍රජාවේ ප්‍රධාන නායකයන් දෙදෙනාගේ ප්‍රධානතම අරමුණ තමයි විශ්වය තුළ බුදුදහම ව්‍යාප්ත කිරීම, ආරක්ෂා කර ගැනීම, බෞද්ධයන්ට සහාය වීම. අන්නේ හේතුවෙන් බෞද්ධයන් හොඳට යම් කිසි ප්‍රතිපත්ති මත ඉන්නවා නම් සමහර විට මේ නායකයන්ගේ අවධානයට, ඒ වගේම ගෞරවයට පාත්‍ර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අමිතාභය බුදුන් වහන්සේ සහ මෙන්න මේ කියන සමන්ත භද්‍ර මුනිවරයා කියන ඒ උන්වහන්සේලා දෙදෙනා දැනට 3 වාරයක් උත්සාහ කරලා තියෙනවා මේ ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරන්න. මේ 3 වෙනි වාරය තමයි මේ එළඹිලා තියෙන්නේ. මේ 3 වෙනි වාරයේ විශේෂත්වයක් තියෙනවා බව අමිතාභය බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒක හේතුව ව්‍යවහාරික වර්ෂයෙන් 2018 වර්ෂයේදීවත් මේ දේශනාවන් ප්‍රසිද්ධ කළා. තනි බුද්ධාගමක් හැදීමේ උත්සාහයක් කරන්න ඕන. අන්නේ තනි බුද්ධාගමක් හැදීමේ උත්සාහය නොකළොත් බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවායි කියලා තමයි උන්වහන්සේලා දේශනා කරන්නේ. ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒ අවසන් වෙන්නේ අන්‍යාගමික ප්‍රහාරයක් නිසා නෙවෙයි, බෞද්ධයන් මහායානයට ඇදියාම නිසායි. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. යම් කිසි ආකාරයකින් බෞද්ධයන් තනි බෞද්ධ බලවේගයක් බවට පත් වුණොත් 2020 වෙන විට තනි බෞද්ධ බලවේගයක් හැදුනොත් උන්වහන්සේලා සහතික වෙනවා 2026 වර්ෂයේ වෙන විට බෞද්ධ පාලන තන්ත්‍රයක් හැදෙනවා කියලා. එතකොට මේ අද මේ පාලන තන්ත්‍රයේ තියෙන සියලුම ප්‍රශ්න
බෞද්ධ පානතන්තයක් තුළින් දිහෙන බව උන්වහන්සේලා දේශනා කරන්නේ. කියන්නේ ආගමික සහජීවනය තියෙනවා, හොරකම නැහැ, මැරකම නැහැ. දැන් අද දැන් වෙලා තියෙන්නේ එක හොර කණ්ඩායමකකින් මුදවල තවත් හොර කණ්ඩායමකට පහළ බලයක් දෙනවා. ඒ හොර කණ්ඩායම හොඳ නැත කියලා ඊට කලින් හිටිය හොර කණ්ඩායම නැවතපත් කරගන්නවා. මේ ආකාර වශයෙන් තත්තුමාරු ක්‍රමයට හොරකමේදීලා ඔවුනුත් හොරකමේ දෙනවා, අනිත් අයත් හොරකමේදීලා හොරකම සාධාරණීකරණය කරනවා, අහිංසක ජනතාවමත බදු පටවනු. මෙන්න මේ ආදී වශයෙන්ගෙන ඒ කරදර සියල්ලම නැති කරන්නට තමයි අමිතාභය බුදුන් වහන්සේ ඇතුළු විශ්ව බෞද්ධ ප්‍රජාව මේ අවස්ථාවේදී මැදිහත් වෙලා තියෙන්නේ. ඇතර දැන් කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න ඇහෙන්න පුළුවන්, ඇයිද මෙවැනි සූත්‍ර දේශනාවන් මෙවැනි හෙළිදරව්වන් ඊට කලින් සිද්ධ නොකළේ? දැන් ප්‍රධානම ඒකට උත්තරේ තමයි ඊට කලින් සිදු කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඊට කලින් බුද්ධාගමට මේ තරම් අනතුරක් තිබුණේ නැහැ. දැන් අද ක්‍රියාත්මක වුණොත් තවදු 20ක් විතර යනකොට මේ ලංකාවේ බුද්ධාගම නැති වෙලා යනවා. ඒ නිසා අනතුර තියෙන වෙලාවට තමයි, අනතුර උච්චත්වයටපත් වෙච්ච අවස්ථාවර තමයි උන්වහන්සේලා මැදිහත් වෙලා වැඩ කරන්න ඕනේ. ඊළඟ දේ තමයි නියමිත දිනේ ලැබුණේ නැහැ. නියමිත දිනේ එන්නේ 2500ක් ගත වුණාට පස්සේ සමුද පරිනිර්වාණයෙන්. දැන් අද වෙනකර නියමිත දිනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම නියමිත පුද්ගලයා ඇවිල්ලා නැහැ. ඒ නියමිත පුද්ගලයා ආවම තමයි නියමිත පුද්ගලයාට ඒ බාහිර දිබු රාජකාරිය ඔහු විසින් පටන් ගන්නෙ. ඔහුගේ ඒ පාරමිතා ගුණ බලයෙන් ඔහුට ඒ සිද්ධීන් මතක් වෙලා ඒ ආකාරයෙන් ඉදිරියට යාමක් තියෙනවා. ඊළඟදී තමයි ගොඩක් අය මේ සද්ධර්ම පුණ්ඩරීකය දේශනාව අසන, ඒ වගේම ඒක කියවන ගොඩාක් දෙනෙක් ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට මෙන්න මේ ආකාරයෙන් උත්තර අපි සපයනවා. පළවෙනි ප්‍රශ්නය අහනවා, මෙම දේශනාව දේශනා කරන්නේ මේ ජනප්‍රිය වීමට නෑ, ජනප්‍රිය වීමක් සිද්ධ වෙන්නේ නෑ. මේ දේශනාව 2012 වර්ෂයේ දේශනා කළා. අන්තිමට මට ලේඛකයෙක් වශයෙන් ඒ ලබා ගත්ත නම් යම් කිසි කීර්ති නාමයක් ඒක සම්පූර්ණයෙන්ම නැති වුණා. අවුරුද්දක පමණ කාලයක් ප්‍රකාශකෙක් හොයා ගන්න බැරි තත්ත්වයක් මත වුණා. ඒ නිසා මේ සද්ධර්ම පුණ්ඩරීක දේශනාව තුළින් මට ප්‍රසිද්ධ වීමේ අවශ්‍යතාවයක් නැහැ. ප්‍රසිද්ධ වුණේ නැහැ. මට වෙනත් ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය නැහැ. වෙන ඕන තරම් ප්‍රසිද්ධ වෙන ක්‍රම තියෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි මේ සද්ධර්ම පුණ්ඩරීකය සූත්‍රය තුළින් මම මුදල් හම්බ කරාද කියලා. නෑ, උත්තරේ අද වෙනතුරු සත පහක් හම්බ කළා නෑ. මේ සියලුම දේවල් අද වෙනතුරු නොමිලේ ලබා දිය තියෙන නමුත් දැන් මේ වෙන විට ප්‍රකාශක මහත්වරුන් අපෙන් මේ පොත ඉල්ලලා අපි ඔවුන්ට ලබා දීලා තියෙනවා. එහින් යම් කිසි මුදලක් හම්බුනොත් අපි ඒක බලාපොරොත්තු වෙනවා ඒකත් ශාසනයේ අභිවෘද්ධියට යොදවන්න. ඒ වගේම තවත් ප්‍රශ්නයක් අසනවා, මම මේ කරුණු දේශනා කළා මහායානය පතුරුණාද කියලා. නෑ, මහායානය පතුරවීම මෙතන කොහෙත්ම නෑ. ප්‍රධාන වශයෙන්ම මහායානය බුරුයි කියලා ඒ කීම තමයි මෙතන ප්‍රධාන කොටම සිද්ධ වෙන නිසා මහායානය පැතිරීම කොහෙත්ම නෑ. අනිත් එක තමයි මේ වාද වේද ඇති කරන්නේ. වාද වේද ඇති කරන්නේ අපි කියන්නේ වාද වේද වෙන්න එපා, තනි බෞද්ධ බලවේගයක් බවට පත් වෙන්න කියන එක තමයි අපි පණිවිඩය. නිසා ඒකත් ඒක සම්පූර්ණයෙන්ම ඒ ප්‍රශ්නකට උත්තරේ දිනු. අනිත් එක තමයි ආගමික සංහිඳියාවට ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ ආගමික සංහිඳියාවෙන් ඉන්න කියලා. අපි කියන්නේ රණ්ඩු වෙන්න කියලා. රණ්ඩු වෙලා කවදාකවත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. තමන්ම උන් අපිට ගහනවා, අපිට උන් ගහනවා. ඒ නිසා කවදාකවත් අපිටම ආණ්ඩුව හිර කරලා අපිටම වද වේදනා දෙනවා නිසා කවදාකවත් අන්‍යාගමිකයන්ට ආණ්ඩුව හිංසා පීඩා කරන්නේ නෑ. බෞද්ධයන්ටම තමයි කවදා හරි ආණ්ඩුව ප්‍රශ්නයක් දානවා නම් දාන්නේ. දැන් තියෙන තත්ත්වයන්. දැන් ඊළඟ ප්‍රශ්නය තමයි දැන් මේ දේශනාව ප්‍රසිද්ධ කිරීමට අයිතියක් තියෙනවද කියලා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ තමු මගෙන් අහනවා, තමුන්ට කොහොමද මේ දෙයක් මේ සූත්‍ර පිටකයට බලහත්කාරයෙන් එකතු කරන්න කියලා. උත්තරය මේ මම තමයි අද වෙනකොට මම බය නැතුව කියන්නේ බුද්ධ ශාසනය පිළිබඳව බුදුන් වහන්සේ පස්සේ වැඩිම සේවයක් කරේ මම. ඒ කියන්නේ මම අද වෙනකොට බෞද්ධ පොත් 80කට වැඩි සංඛ්‍යාවක් ලියලා බුද්ධ ධර්මයේ නිරවුල් කිරීමට මුළු ජීවිත කාලෙකින් භාවිත වැඩි ප්‍රමාණයක් කැප කරපු මිනිහෙක්. මගේ සම්පූර්ණ දියුණුව පෞද්ගලික දියුණුව ඒ වෙනුවෙන් කැප කරපු මිනිහෙක්. ඒ නිසා මට අයිතියක් නැත්නම් තව කෙනෙකුට අයිතියක් කොහෙත් මෙන්න විදියක් නැහැ. දැන් විශේෂයෙන්ම අපි සිවුරු දරාගෙන ඉඳගෙන යම්කිසි දේශපාලන කටයුතු වල යෙදෙන, ඒ වගේම ඉඩකඩම් වලින් හරි හම්බ කරන කටයුතු නම් මේ වගේ කතා කරන්නත් අයිතියක් නැහැ. ඒක පිළිගන්නවා. නමුත් මට අයිතිය දිනවා. ඒක මගේ මුළු ජීවිත කාලෙම මම කැප කරලා තියෙන්නේ බෞද්ධ ධර්මය නිරවුල් කළා, බුදු සාසනය වසර 5000ක කාලයක් ආරක්ෂා කරගැනීම වෙනවා. ඒ නිසා මට අයිතියක් නැත්තම් වෙන කෙනෙකුටත් අයිතියක් නැහැ. ඒ නිසා පළමු දේ මම දන්නවා මට අයිතිය තියෙනවා කියලා. දැන් ඊළඟ දේ තමයි මේ කර්ම මේ කියන දේවල් වල යම්කිසි බොරුවක් එහෙම නැත්නම් මුසාවදයක් තියෙනවාද කියලා.
මේ කියන කිසි දෙයක දැනුවත්ව මුසාවදයක් බොරුවක් ඇතුළත් කළා නැහැ. මේ සියලුම දේ සකස් කරේ කොහොමද කියන ප්‍රශ්නේ ඊළඟදී. අනේ ඒතනදී මේ දේ සකස් කරේ එක්තරා විශේෂිත අනුපිළිවෙකට අනුව. ඒ කියන්නේ මේවා බෝධිසත්වරුන් විසින් තමයි සංනිවේදනය කරන්නේ. එහිදී එකී බෝධිසත්වරුන් මා වෙත සංනිවේදනය කරන දේවල් නැවත තව අභිඥාලාභීකට සංනිවේදනය කළා. ඒ දෙන්න සංසන්දනය කළා. සංසන්දනය කළා එකඟ වෙන ආකාරයට තමයි ලියලා තියෙන්නේ. මෙතනදී එකඟතාවක් නැති කරුණක් මතු වුණා. ඒක තමයි සාගලෝකයේ පිළිබඳව. සාගලෝකයේ චන්ද්‍රයන් දෙදෙනෙක් සිටිනවා කියලා තමයි මම මූලිකව සටහන් කරේ. නමුත් අනිත් පුද්ගලයා ඒ සූර්යයන් දෙදෙනෙක් සිටින බව සටහන් කරා. ඒ අනුව මම පස්සේ කල්පනා කළා නෑ මේක සූර්යයන් දෙදෙනෙක් වශයෙන් සටහන් කිරීම වඩා නිවැරදි කියලා. ඒ සටහන මම නිවැරදි කරා. ඊට පස්සේ තවත් නිවැරදි කිරීමක් කරා. මේක මුද්‍රණ ද්වාරයට යාවීමට පසුව, ඒ කියන්නේ මේ සූත්‍රයේ තියෙනවා මෛත්‍රී බුද්ධ ශාසනය ඇති වෙන වර්ෂය බව. එතනදී 190,980,000කට පස්සේ කියලා තියෙනවා මෛත්‍රී බුද්ධ ශාසනය ඇති වෙන්නේ. මෙතනදී ආවා මේ යතුරුලියන දෝෂයක්. ඒ යතුරුලියන දෝෂය පසුව නිවැරදි කරා. ඒ වගේම තවත් නිවැරදි කිරීම කිහිපයක් අපිට කරන්න සිද්ධ වුණා. ඒකට සිද්ධ වුණේ මේ සූත්‍රය මේ සකස් කිරීමේදී ප්‍රස්තාවනවා. ඒ කියන්නේ සද්දම්ම හුන්දරී කියන්නේ මොකද්ද කියන එක ඇතුළත් කරන්න බැරි වුණා. ඒක මේ අතපසුවීමක් මත සිද්ධ වුණේ. ඒ බෝධිසත්වරු සද්දම්ම හුන්දරී කියන්නේ මොකද්ද කියන එක සරල අර්ථයෙන් විස්තර කළා. ඒක තමයි කලල්මුසු දියෙන් නෙළුම් පොහට්ටුවක් ඉහළට නැගී එම නෙළුම් පොහට්ටුවෙන් නෙළුමක් ඇතිවන්නාක්සේම සංසාරේ නම් වූ මඩගෞරුවේ සිටින සත්වයා පාරමිතා බලය සහ නිවැරදි උත්සාහය යන කරුණු දෙක මත සත්‍යාවබෝධයට ලක් වෙලා පිපිච්ච නෙළුම් පුෂ්පයක් වගේ දසත සඳහා වුණායි කියලා. ඒක තමයි සද්දන් පුණ්ඩලිකේ තේමා පාඩය. අවසනාවකට අපිට තේමා පාඩය ඇතුළත් කරන්න සිද්ධ වුණේ නැහැ. මුද්‍රණයෙන් පසුව තමයි තේමා පාඩය අපිට ඉදිරිපත් කරන්න හම්බුනේ. ඊට පස්සේ තව අත්වැරද්දක් වුණා. අක්ෂෝභ්‍ය කුමාරයා කියන ඒ කොටසේ ඒ අක්ෂෝභ්‍ය කුමාරයා එන්න තියුනේ ඒ බෝධිසත්වරුන් හතර දෙනා සමග. නමුත් ඒ බෝධිසත්වයන් නමුත් ඔහුගේ ස්වභාවය තමයි කම්මැලිකම. ඒක පැරණි ටිබෙට් වල පොත්වලත් පවා ලියවිලා තියෙනවා. අක්ෂෝභ්‍ය කියන්නේ හෙල්ලෙන්නේ නැහැ කියන නොසෙල්ලෙන. ඒ නොසෙල්ලෙන ගුණය තියෙන කම්මැලි අක්ෂෝභ්‍ය බෝධිසත්වය ආවි සද්දන්න කුණ්ඩලික දේශනාව සකස් කිරීමෙන් අනතුරුව. අන්න ඒ නිසා ඔහු විසින් ලියන ලද දේවල්, ඔහු විසින් කියන ලද දේවල් සද්දන්න කුණ්ඩලිකය යටට එල්ලන්න සිද්ධ වුණා. දැන් ඒකත් එක්තරා ආකාරයක ගැටලුවක් වුණා. නමුත් මේ සද්දන්න කුණ්ඩලික සූත්‍රය සකස් කරලා තියෙන එක්තරා ඝන පිහිටවීම මත. මේ ඝන පිහිටවීම නිසා මෙයට හිතා ගන්න බැරි ආකර්ශනීය බලයක් කෙනෙක් මේක කියවන කොට. දැන් අද වෙනකොට මම හිතන්නේ මම සිය වාරයක් කියලා කියවන්න ඇති. මේ කියවන හැම වාරයක් පාසාම සංසාරේ කෙරෙහි කලකිරිනු. මේ සංසාරේ කෙරෙහි කලකිරවන්නේ එහි තියෙන මූල ධර්මයේ ඉතාම සරල එක. මොකද්ද? මේ මේ විශ්වයේ තියෙන අන්‍ය ලෝක ධාතු වල තියෙන සැපත් එක්ක බලුවම මේ අපේ මනුස්ස ලෝකේ සැප නැහැ. අනි අනි ලෝක ධාතු වල ආයසත් එක්ක තිනකොට අපේ ආයස ඉතාම කෙටි. එතකොට නමුත් අපි කොච්චර උත්සාහ කරත් අපිට මේ ලෝක ධාතු වල යන්න බෑ. ඕන් එක සලකනකොට අපි නිකන් සත්තු වගේ. ඒ නිසා අපි මේ ගැන හිතලා අපිට කරන්න තියෙන එකම දෙයයි සංසාරයෙන් ඉවත් වෙන එක විතරයි කියන පාඩම තමයි සද්දම්ම හුන්දරීක සූත්‍රයේ පැහැදිලිව දැක්වෙන්නේ. එසේම දැන් මේ සද්දම්ම හුන්දරීක සූත්‍රයේ ඓතිහාසික කතා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ලංකා ඉතිහාසය පවා තියෙනවා. ලංකාවේ අවුරුදු 22,000කට පමණ කලින් රාවණා කියලා රජ කෙනෙක් හිටියා කියලා කියනවා. දැන් මෙතනදී මේ රාවණා කියන චරිතය අදගන්නේ රාවණාගේ තිවිච්ච දුර්වලකමක් පෙන්වන්න. ඒක තමයි තමන්ට එරෙහිව සතුරු බලවේග එනකොට ඒ සතුරු බලවේග තමන්ට වැඩිය ප්‍රබල නම් තමන් පසුබහින්න ඕන කියන කරුණ. ඒ පසුබ නොහෙන් නොබැහැවීම නිසා තමයි කියනවා රාවණ ඉතාම පහසුවෙන් සතුරන් අතින් පරාජය වෙන්නේ. අනේ ආකාර වශයෙන් තවත් තියෙනවා අක්ෂෝභ්‍ය කුමාරයාගේ මූලධර්ම. ඒ අක්ෂෝභ්‍ය මූලධර්මත් මේකට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ
තමන්ගේ පෞද්ගලික ජීවිතය සාර්ථක කරගන්න, ඒ වගේම ගෘහ ජීවිතය සාර්ථක කරගන්න, ඒ වගේම රටේ පාලන තන්ත්‍රය සාර්ථකව පවත්වාගෙන යන්න අක්ෂෝභය කුමාරයා විශේෂ උපදෙස් ලබා දෙනවා. මෙන්න මේ උපදෙස් සහිතව සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය පිළිබඳ තවත් දීර්ඝ දේශනාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් අපි මේ මොහොතට සමුගන්නවා.